දැනට අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝගීන් 17කට ආසන්න ප්‍රමාණයකුත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රෝගීන් 5 දෙනෙකුට ආසන්න ප්‍රමාණයකුත් මේ වෙනකොට වාර්තා වෙනවා. මේ ලිංගාශ්‍රිත රෝග මර්ධනය කිරීම සඳහා විශේෂයෙන්ම ආරක්ෂක අංශ, දූදරුවන්, ඒ වගේම ස්පා ආයතන, රාජ්‍ය නුවණ සංවිධාන මේ සම්බන්ධයෙන් කරන වැඩසටහන් පිළිබඳව විශේෂ අවධානය යොමු කරලා මේ සම්බන්ධයෙන් තමන්ගේ කාර්යභාරය පිළිබඳව විමර්ශනාත්මකව විස්තරාත්මක සාකච්ඡාවක් කරා. පාසල් කාලයේ ඉඳන් ළමයින් කොහොමද ආරක්ෂිත ලිංගික චර්යා ප්‍රවර්ධනය ඇති කරගෙන තමන්ගේ ලෙඩදු අඩුපාඩුකම් නිරෝගී තත්ත්වයකින් සතුටින් ජීවත් වෙන ආකාරය පිළිබඳව මං හිතන්නේ මේ ආයතන වලින් කළ යුතු දෙයක්. ඒ සෞඛ්‍යයට අමතරව අනිකුත් ආයතනත් ඒ ඒකාබද්ධ වැඩසටහන් සමග කොහොමද කෙරෙන්නේ පිළිබඳව සාකච්ඡා කරා. මේ වැඩසටහන ඉදිරියේදී වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මක් අසුරෙන් ඒ අදාළ විද්වත් කණ්ඩායම් කොහොමද සෞඛ්‍ය සහ සෞඛ්‍ය නොවන ආයතනත් සමග ඒකාබද්ධව මේ වැඩසටහන සක්‍රියව කරගෙන යන්නේ කියන එක තමයි අද දවසේ සාකච්ඡා කරේ.